නෑ මට අරුගේ බැල්ම නම් දිරවන්නේ නෑ හයි බේබි කියන බලාගුගේ වර පූස් බැල්ම මචන් අපි ඌදිහා බන්න විදිහට අන්නෝ තමයි අපිට මේ තේ නෑ ලොකුපුති සුරින් කියන කතාව හරි මොකක් නෑ මුන්නේ නම් දින්දල කැටියම දාන බැටී බා මොකක් හරි මගෝනි වැඩක් හිතේ තියෙන ඉන්නකොට තමයි කොහොම බලන්නේ මේ මෙච්චර කාලේන මචං ෂෙයා නැතිනම් අපින් වරදක් කරලා නෑ එතකොට ලොකුපුති වහා කියන්නේ මුන්ති නමන කතාව වැරද්දක් නෙමෙයිද ඈ හරි දැන් මම කතාවත් ඇරලා දාමු දැන් හිට ගමන කරන කතාව කොහොමද मगट गे इतने इतना अभी हम नीले तो कार्ड एक कराएं एक करने ना होगे ना आई कभी मैं तो नहीं तो ये बेटे माय चांद के बाला गए बहन चांद के रिले के नहीं हाँ ओ चांद हाँ बिविले तब तुम बोलो अब उल्लंघन दिया के पीने मतलब दिन है बहन दी वो ना उल्लंघन करना पूरा मगर सूर्य ने कहा था बिविले कहने के ना बोलो කියන්න තරමන්නේ දොරු මුරු පුළුවන් පින්තු බයික් කියලා ගන්න. ඒ පිස්සු බා. නෑ නෑ බේක හරියන්නේ. පිනිමුදු කොහමද මම මගේ බයික් කියනගේ? දෙක පාර නිල දුදකි. හොඳට මතක තියාගනින් ඒ දෙන්න ට්වින්ස්ලා වුණාට හරිම වෙනස්. අප්පද වල යකෝ එහෙමත් සීන් නැද්ද? කයි? මේක කොහමද අද්දෙන කරේ? कवधरी कराने बा ये दम पास से कता करूं देख तेरे बिना बहुत प्रश्न तीनों हाँ मटा प्रश्न है तीनों मगर बोये निन्ने तुम डर उद्यवल कराने ते क्या मैट्टे मन ऐम बेहेम है भी नहीं थिंग वो की बटे प्रयोजन लेने में ना काल है क्या नहीं बा ओ मजा माम बैठे कराने मागे हितते करो आने का रूम बने इतना वाकि किसी मेकिंग पे तिलाब लेबिन गुड़वा ये मचांग मगे हिती थी ना मनुष्य का मम मचांग ये कवधारी देख रहा सतुटू ना पद बोलो कोमोद अपने बंटिया के टाटो के तनी आ टेन है हेलो ले मेरा बार दिन ने मचा बगे हिती थी ना है मदे मिस्टर ना ओक्कट मगाली ना पीटे नीले तुले किधर है එතකොට අපි වණ්ඩි තව අඩියක් ගාල උඩ නගියා. ඔක්කොම කලින් මචං අපි යාරගේ සතුට එයාලට අරන් දෙමු. මේ ජයන් මේ වරේ මම මොකද සයිඩ් ගාලා? නෑ නෑ මචං අවුලක් නෑ. උඹලා කතා කරන් බලන්න. මම මේ පොඩි වෙන කල්පනාවක් ඒකි. මේ උඹ අවුල හොබා ඉන්නේ? यो नया मजा बल बैठे घराम पड़े हैं लो दिक्कत गोद दे हमने कहा तो उधर ना उधर कहता है ना चां खाना कहाँ नहीं देखो एसएलटी मोबिटेल फाइबर देशी फाइबर बालाबेगिया මට ඇටටියක් කතා කරන්න. ඉතින් කතා කරමු. පොඩ්ඩ වෙයි කරේ. නේද ඔළුව ඇස් දෙකයි තියෙන්නේ මේකනේ. මේ
අපි ඉක්මනටම බන්ටි ගැන තීරණයක් ගන්න ඕන. තීරණයක්? බන්ටි ගැන? ඔව් ඔව් බන්ටි ගැන තමයි. ඔයාට දැන් මේ බන්ටිගේ නම දෙතුන් සැරයක් කියන්න ඕනද? තම මොන විදිහේ තීරණයක් ගැනද මේ කතා කරන්නේ? බන්ටි හුද්දටම නරක් කියලා. මේ මනුස්සා මං කියන කිසි දෙයක් අතහන්නේ නැහැ. දැන් බන්ටි මොනවද ඔයා කියපු දේවල් ලැබුවේ නැත්තේ? හ්ම්? හරි. දැන් මොනවාරි බන්ටිගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා කෙලින් මේක මට කියන්න. ඇයි මේ නිකන් වහින් මොරව ඇවිල්ලා මේ මගේ ඔළුව කන්න හදන්නේ? ඔව්. බන්ටි ගැන මොනවාරි කිව්වම ඔයාට දැනෙන්නේ නිකන් ඔයාගේ ඔළුව කනවා වගේ. ඔයාගේ බේබි නැන්දගේ විකාරය හින්දා මට බන්ටිව හදාගන්න බැරුව ඉන්නේ. කොයි දෙයක් වුණත් ඔයද නෑව බේර ගන්න හදනවනේ? ඊට මොනවද අනේ ඔයා මේ කියන්නේ? මොකද්ද ඔයාලා වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ තමයි. දැන් බලන්න. බන්ටි ඊයේ කීයට ගෙදර ආවේ කියලා? සතියේ දවස් කීයක් මේ මොනසේ පරක් වෙනවද කියලා? අර රසික බලන්නකෝ. හවස 5 වරට වැඩයන්න ගෙදරට එනවා. මේ මොනසේ එහෙමද? අර කොල්ලෝ ටිකක් අල්ලගෙන කල්ලි ගන්න. රස්ති ආදී. ළමයා මගේ ඔෆිස් එකේ වැඩ කරනවානේ. අනේ අනේ ඔව්. අනේ නිකන් බොරු කියන්නේ නැතුව ඉන්න. එයා ඕන සතියේ දවස් දෙක තුනක් ඔයාගේ ඔෆිස් එකට ගිහිල්ලේ. අනිත් දවස් ටිකේම කරන්නේ කොල්ලෝ වලගේ කල්ලි ගන්න එක. අරේ මම මේට උදේම යාව කණින් ඇදගෙන ඔෆිස් එකට ගියානම්. අනේ අනේ. කණින් ඇදගෙන එක්කන් යයි ඔෆිස් එකට. ඔයා යන වෙලාවට එයා ඔළුවෙනුත් පොරවන බුදි. ඒක මම බලා ගන්නම්. බලා ගන්න. මටත් බලා ගන්න පුළුවන්. මාත් ඉන්නේ මේ ගෙදරනේ. अंकल उठला හැබැයි මෙහෙම දෙයක් උත් තියෙනවා කොහොමද යද්ද ඒ දකින දවසේ තාත්තා ළඟ ඉන්නවා අනේ මට හිතා ගන්න බැ දැන් ඔය හිතනවා පැත්තකින් තියන්නකෝ නාමෑනිට කිව්වද ඔවත් එක්කට යනවා කියලාද ඔව් ඔව් මං කිව්වා ඉතින් වැඩි කැමැත්තක් නම් තිබ්බේ නැ අනේ මන්ද ෂුම්ක කියන පාන්තිය නා දෙන්නගේ සද්ද සාලේ ගැත්ත ඇහෙනවා අම්ම කියන්නේ අපි බීල වගේ ඉන්න කියලාද ඔයා ඔච්චර ලයිබ්‍රරි එකට යන්නේ මොන විභාගෙ පාස් කරන්නද? අම්මත් පුදුම කතා තමයි කියන්නේ. ඇයි? ලයිබ්‍රරි එකට යන විභාග පාස් කරන්නද? ඉතින් ඔයා හැමදාම මේකට යන්න දඟලන්නේ. ඒ වගේනේ. හැමදාම කවුද අනේ ගියේ? මම මේ සතියේ කපාරක්වත් කියලාද? හරි හරි කොහොම වුණත් කමන්නේ නැහැ. හෙට කොහෙවත් ඔයා යන්නේ නැහැ. අනේ අම්මා. දැන් මං ඔයාලට එකපාරක් කිව්වනේ. අම්මා දැන් හදන්නේ මට මේ ගෙදර එපා කරවන්න. මොකද්ද මුතු ඒ කතාව තේරුම? ඔයා ලයිබ්‍රරි එකට ගියේ නැහැ කියලා ඔයාට මේ ගේ එපා වෙනවද? අනේ ඉතින් අම්මා මං හෙට මේක ලව්ද යන වෙලාවට ගින් ආපෝ ඉක්මනට එන්න. මං දැන් ඔයාලට එකපාරක් කිව්වා. ඔයා හෙට කොහෙවත් යන්නේ නැහැ. එච්චරයි. ආයෙම වද දෙන්න එපා. විච්ඡදේ අපි දැන් මොකද කරන්නේ මේකට මට හිතා ගන්න බෑ හිතන් හිටපු හැම දෙයක්ම ඉවරයි
මේ එතකොට බන්ටි ජම්බේ ගියාද අපේ ඩබල් අවශ්‍ය වෙනකොට ගිහිල්ලා ඇති තියෙන්නේ කියලා අද වැඩේ ගොඩ ගිව හොඳයි නේද බා ඒක තමයි මාත් හිතුවේ අර කෙල්ල හින්දා අපේ බන්ටිය මාර කට්ටක්ම කන්නේ කට්ටක් කියන්නවත් බෑ බං මොකද ඒව කියන්නේ ඒක උගේ ආදරේනේ බං ආදරේ හින්ද කියලා තමයි මම දන්නවා හැබැයි මචං බන්ටි කියන්නේ ඒ වගේ කට්ටක් කන්න ඕන කොල්ලෙන් නන් නෙවෙයි ඒක ඇත්ත මේ පිනිමුදු කියන්නේ එහෙම කට්ටක් කාලා යාළු කර ගන්න ඕන ගැති වස්තුවක් තමයි බං ඒ අන්නසේරා නේනවා ඔක ජීවිතේට මේ ටයිම් මෙහෙණ එකෙන් නෙවෙයි නේද මේකද මම මාද්දනේ මෙබැල්ලා නම් මොකද මෙහෙ ඉන්නේ බලමුකෝ ආ මේ බින්දුත් ඉන්නේ ආ උංගන දවසක ඉන්නේ ඒක මම මොකද ඉන්නේ නිකන් මත නිකන් ඔව් නිකන් ආවා කමාර කතාවන්නේ ඇයි මචං මට දැන් මෙහෙට එන්න බැයිද මචං පුළුවන් පුළුවන් ඒත් මේ කවදාවත් මේ වගේ වෙලාවකට මේ එන්න තිබ්බ මොකෝ අදාවි ඒක තමයි මාත් මේ බැලුවේ හරි හරි කොහොද දැන් බන්ටිලා බන්ටි ගැන මොකෝ උඹහන් ඇයි මචං දැන් මට බන්ටි ගැන අහන්නත් බෑද අහන්න පුළුවන් ඒත් මොකද්ද මචං ඒත් කියන්නේ බණ්ඩි ගැන මොකෝ බහන් මචං මම දැන් කලින් සැරයක් යහවනේ බණ්ඩි ගැන මට අහන්න බැරිද කියලා අහන්න පුළුවන් ඒත් මේ හැම වෙලේම උත් එක පැටලෙන්න යන උඹ මොකෝ ගැන ඔන්න මඟුලට මම මේ බණ්ඩි ගැන හුවේ නෑ මචං. එහෙනම් බණ්ඩි ගැන හුවේ බණ්ඩි මෙතන නැති නිසා. යකෝ එහෙනම් මෙතන නැති හැමෝ ගැනම බාන්න බෑ. මොන මඟුලක්ද මචං? උඹට ඕකට ඔච්චර උඩ ඕන්න යන්නේ. බණ්ඩි උඹලගේ ලීඩර්. බණ්ඩි මෙතන නැති නිසායි මං ඇහුවේ. යකෝ මම හොඳක් කැහුවොත් මම වැරදිනේ. මොන මඟුලක්ද මචං? ඒ ඒ අද ඒ ඒ මේ කතන්දර ඇල්ලුවේ නෑ ඌට කිඩුම් එක බලහම් ඕක අනිවාර්යෙන් ආය මචං මොකක් හරි අඩවුවක් කල්ලා බලමුකෝ අඩව මොකද්ද කියලා මචං මේ මොක වුණත් ඔබ බන්ටි ගිහතර නොකියුව එක හොඳයි බලමු මොකද දෙන්නේ කියලා බලමුකෝ ගල්ලාඳ హలో ఆ హలో మే నలింద నేద ఓ కౌద మే మజం మన్ షెహాన్ షెహాన్ కివే మజం పహన్ గి స్కూల్ యాలువ అపి దెన్న పొడి కాలే ఇందల ఎక్కడ తమై హితి అప్పట సి మే అర బంటి కి గెన్ సిన షెహాన్ కొల్లనే ఇతిన్ ఇతి బడ మామ హిన నోట్టునా ඔලුවන් අමතකගෙන හදගොල්ල අමතකනවාද එහෙම? ඉතින් මගේ මොකද්ද වෙන්න ඕනේ? අනේ මචං එහෙම මුකුත් බලාපොරොත්තු වෙන්න මං කතා කරේ නෑ උඹට. ඔබ කතා කරපෙකම ලොකු දෙයක්. පහන් මට උඹ ගැන කියලා තියෙනවා මචං. ආ පහන් හොඳ එකා බා. මොකද්ද කිව්වේ? මොනවද මචං? උඹ ගැන හොඳ තමයි කියන්නේ. ඉතින් බං අපි හම්බෙලා කතා කරමුකෝ. මට උඹලා කට්ටියම හම්බෙන්න ඕන මචං. මට උඹලට දෙයක් කියන්නත් තියෙනවා. ඒ වගේම උඹලගෙන් දෙයක් මට දැනගන්නත් තියෙනවා මචං. මොකද්ද? මචං මම මේ මවට අවුලක් නැහැනේ අපි කොල්ලෝනේ බං කොල්ලෝ අතරේ මොනවද බෙදා ගන්න බැරි මචං මේ නිල්ලෙතු කියන්නේ ඔබේ කවුද නිල්ලෙතු කියන්නේ ඔව් යකෝ මගේ කවුද කියලා අහන්නේ නිල්ලෙතු කියන්නේ මගේ කෙල්ල
බොයි සිරාමද කියන්නේ යාළුවා මේ වගේ දේවල් බොරුවට කියන්නේ නැහනේ මම උඹට කෝල් එකක් ගත්තෙත් එයා සම්බන්ධව දෙයක් කියන්න තමයි නිල්ලතු ගැන ඔව් මචං මොනවද බන්ටි චාමිකයි මචං අද කොහේ හරි ස්පෙෂල් ටුර් එකක් ගියා උන් දෙන්නා ගියකට කොහොමද මගේ කෙල්ල සම්බන්ධ වෙන්නේ මං හිතන විදිහට උන් දෙන්නා ගියේ නිල්නේතුලා ගෙදර මචං ඔබ මොකද්ද කියන්න දැන් මචං මට ඇහිච්ච දේවල් එක්ක තමයි මම මේ උඹට කියන්නේ මොනවද උඹට ඇහුනේ මේ පහුගිය දවස් ටිකේ බන්ටි හොඳ අඬවුවක් අල්ලන්න ලෑස්තිනා කියලා මට තේරුණා උන් කතා වෙච්ච දේවල් ඇහිච්ච නිසා තමයි මම මේ උඹට කෝල් එක ගත්තේ ඉතින් මම මේ කතා හොරෙන් අහගෙන ගියා මචං මොනවද උඹට ඇහුනේ ඉතින් ඒ කතා කරපු දේවල් වලින් මට තේරිච්ච විදිහට බන්ටි නිල්නේතුල ට්‍රයි මචං ඔය වගකීමෙන්ද කියන්නේ වගකීමෙන් කියන්නේ මචං මට ඇහුනේ එහෙම ඒක ඇත්තද බොරුද කියලා හොයන එක උඹට බාරයි මචං මේ මචං මන් තියනවා එහෙනම් පොඩක් ඉඩපා එයි මචං ඔබ බන්ටිගේ පැත්තක එක් වෙලා ඇයි දැන් මට ඔය වගේ දේවල් කියන්නේ කිව්වේද ඔව් මට උඹ පේන්න බැරි හින්දා උඹව ගණන් ගන්න නැති හින්දා මන් තියන්න මචං मुतु, वो यार कोई ध्यान नहीं देने?